අපි පාර ගිහිල්ල බැලුවොත් අපි දකින අපි කවුරුත් ඒ ෆේස් මාස්කක දාගෙන තමයි ගමන් කරන්නේ පුළුවන් තරන් අපි ඒ සෞඛ්‍ය රීදි පිළිපදිනෝ එතකොට ආර්ථිකය නැවතත් ඉහලට එන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වසංගතය යම්කිසි ප්‍රමාණයකට හෝ ඒ කන්ට්‍රෝල්ල එකේ තියාගන්න යම් කිසි ප්‍රමාණයකටි පාලනයක් තියාගණ්ඩෝන දැන් රජය එක පැත්තකින් මේ පාලනය තියාගන්න කියලා දිස්ත්‍රික්ක විසි පහට දිස්ට්‍රික් ලේකම්වරුන්ට ඉහලින් යුද හමුදාවේ නිරධාරීන් පත් කල්ලා තියෙනවා. විසි පහටම ස්ට්‍රික්ක විසි පහටව එක්කෝ බ්‍රරිගේටර්වරෙක් එහම නත්තා ේජ ජෙන්ඩල්වරයෙක් පත් කල්ලා තියනවා ඇතකොට අපි දක්කිනවා මේ කො මැඩලීමේ එහෙමත් කොරෝණා පාලනය කිරීමේ සම්පූර්ණ වගකීම රජයේ නිලධාරීන්ගෙන් එලියට අරගෙන මිලිටරි නිලධාරීෙන් හට භාරීලා තියෙන. තකොට සවෙන්ද සිල්වා යුදහමුදාපොත්තුමා තමයි ප්‍රධානයක් ඔහු අටතේ ඔහුට පල්්‍ය හාඉන්න නිලදාරින් විසිි පස්තනෙක් හරහා තමයි මුලු කොරෝණ වසංගතය පාලනය සිද්ධවෙයි. එතකොට මංහිතන්නේ රජය කල්පනා කරනවා වෙන්න ඕනේ මේ මිලිටරි පාලනයට පුළුවන් වේ කියලා සිවිල් පාලනයට වඩා හොඳට මේ වැඩ කටයුත්ත කරන්න දැන් එක එක පැත්තකින් ඔවුන් අර්ගෙන තියෙන තීරණය අනිපැත්තෙන් ඔවුන් අර්ගෙන තිීරණ තීරණයක් තමයි ආර්ථකය පණ්ගන්වන්න නම් අපට දන්නවා විශාල ප්‍රශ්නයක් තියෙනවා විදේශ මේ අරමුදල් ලබාගැනීම අපේ ලොකු අභියෝගයක් වෙලා තියෙනවා එ නිසා කොහොමද නැවතත් අපි සංචාර්කයන් මේ රංකාවට ගේන්න කියන තීරණය මේ කොරෝණ වසංගතයක් තියෙන අතර තුර. ඒකට කිමාලී ෆනෑන්ඩෝ මේඒටරිස් පෝඩ්ඩ එකේ සභහපතිනිය අපි දැක්කා ඉතාමත්ම දීර්ග ක්‍රමවේදයක් නිර්මාණය කරලා තිබුණ මොන රටවල් වලින් ද ඉසල්ලම අපි සංචාරකව ලංකාවටගේ. ඔවුන්ගේ තීරණය වෙලා තිබුණේ. අඩුම ආසාධිතයන් සංක්‍යාවක් ඉන්න. මිලියනයකට ආසාධිතයයක් කීදනෙක්කින්වාදේ මිියනයට අඩුම ආසාධිතයන් ඉන්න කණ්ඩායම එහෙම ඉන්න රටවල් වලින් ආසාධිතයන් අඩුව රටවල්වලින් පට අරගෙන ක්‍රමක්‍රමයෙන් එය ආසාධිතයන් වැඩි රටවල්වලට විෘත කරන්න. නොයකුත්. නීතිරීති දාල තිබුණා හෝටල්වල්ට රෙස්ටරෝන්ටවලට පාක්වලට කොයිවිදියේ සුරක්ෂා සහගත වැඩපිළිවලොවල්ද ඔවුන් ක්‍රියාත්මක කරන්න ඕනේ මේ විදේශිකයන් මේ රටට එනකොට. ඊළඟට මේ bioෝ බබල් කියලා වැඩපිළිවෙලක් සකස් කල තිබුණ ඒ තමයි මේ සංචාරකිව ආවහම ඔවුන් දේශීය පුද්ගලයන් සමග කිසිම සම්බන්ධය නෑ ඔවුන් ඒ බස්වල ගිහිල්ලාඒ හෝටල්වල වෙනම ඉඳලා ඒ ඔවුන්ටම වෙන්කල්ලා තියෙන හෝටල්වල ඔවුන් ඉඳලාඒ හෝටල් වල දින දාහතරා නිරෝධයනය වෙලා ඊට පස්සේ තෝරාගත්ත ප්‍රදේශවලට සංචාරය කරන්න තුරිස් බෝඩ්ඩකි අනුමතිය සහ ඔවුන්ගේ වංකීමට යටත්ව. ඒක නමයි ලංකාවෙන් පිටිං ලංකාවටන කට්ටිය කලමනාරය කරන්න තිිච්ච වැ පිවෙල ංකාව ඇතුල ඉන්න කලමනා කරණය කරන්න කණඩායමඩ තමයි මිලිටරියට ඒ ාධීයල තිබුණ දැන් එතකො මංහිතන ඒක තමයි ප්ලෑන් එක තිබුණේ දෙ දශ ශසියකට මේ ආර්ථිකය නැවතත් ශක්තිමත් කලගන්න මොකද වුණේ මේක සම්පූර්ණයෙන්ම කුණුබක් කියර දම්මා. ඒකවුද හුදයංග වීර්තුන්ග එතුමාගේ වැඩපිළිවෙලත් මේ ටොරිස් පෝඩ්ඩ් එකේ කිමලි ෆනෑන්ඩ සහ ඔවු සියල නායතු වල හදල ිච්ච වැඩපුල බල කුණුබක්කිර දාලා උදයන්ග වීර්තුන්ගේ වැඩ පිළි වෙල තමයි දැන් ක්‍රියාත්ම කරින් එතකොට මම කලින් කිව්වන ටොරිස් පෝඩ් එක සාකච්ඡා කරලා මේ ඔවුන්ගේ සංගම් සමග සාකච්ඡා කරලා රජයේ සමක සාකච්ඡා කරලා බැසිල්රාජ පක් සමහත්ත්‍යය සමග සාකච්චා කරලා තමයි අර්තීර්රාර්ගෙන තිබුණ. හරි එතකොඩට පළවෙනි තීරණය තමයි අඩුම සාධතයන් ඉන්න රටවල් වලින් තමයි මේ ගේ හැබැයි උදියග වීර්තු කොහන්දගේන යුක්‍රේණෙන් දම පොඩ හොල බැලවා යුක්්‍රේණයේ ඉන්නවා ජනතාව මිලියන් හතලිස් තුනක් හරියටම ලංකාව වගේ දෙගුණා හරියටම දෙකුණයක්. ලංකාවේ ආසාධිතය ප්‍රමාණය හතලිස් පන්දාහකට අඩු දැ හතලිස් පන්දාහකට අඩුව. යුක්‍රේණය ආසාධිතය ප්‍රමාණය ලක්ෂේ කොළ හයි මිලියන්න එකයි දසම එකයි. හරිේ එතකොට ඕ දහත්දාහම් මැරි ලතියනවා. දැම් බලන්න අපි බැලුවොත් මිලියනයකට ලංකාව ආසාධිතිය යින්නේ දෙදස් හැටයි. හැබැයි මිියනයකට යුක්‍රණය ආසාධිතයෝ ඉවා විෂ අතරදශ පංචි අතලිය. හරි ඊළඟට මරණ සංක්‍යාව ගත්තොත. ලංකාවේ මිලියනයකට මරණ දහයයි. යුක්්‍රේණය මිලියනයකට මරණ හාරසිය තියයි. අපිට අහන්න වෙන ප්‍රශ්නය තමයි මෙහෙමනං මේ ආර්ථිකය පණගන්නන්න හදන්නේ මේ කරන්නේ ආර්ථිකය පණගැන්වීමන්න්නෙවෙයි තියෙන පණටිකත් ඇදලා ඉවත් කරන එක එක මේ කරන්න හද. අපිට සංචාර්ක ව්‍යාපාරය ක්‍රමක්‍රමයෙන් ගොඩනකන්න ඕනෙ. මගේ පාලිමේන්තු කතාවවෙදී සංචාර්රක අමාත්‍යංශයේදී මම දැඩිලෙස රජයෙන් ඉල්ලා සිටියා බිලියන තුන්සිය පණහත් තියෙනවා සංචාරක කර්මාන්තය චා අය බිියන තුන් සය බන ඔවන් එක ගෙවා ගණඩබෑ සංචාර්ක ව්‍යපාරයේ වැඩ කරන කට්ටියට වැඩකර ගන්නඩ බෑ. හරි ඔවුන් බින්දුවටම වැටිලා. එතකොට ඔවුන්ගේ නැවත්ත ජීවනෝපාය ශක්තිමත් කරන්න මේ ටුවරිස්පෝඩ්ඩ එකෙන් හදලතිබිච්ච ඒ තාක්ෂණක වැඩපිළිවල සම්පර්ණයෙන්ම ගුලි කල්ල කුණුබක්කට විසි කරලා මේ විදිහයට වැඩ කරනවනම්. එහෙම නං ඉතින්. බලාපොරොත්තු වෙන ඉලක්වල්ලටි අඩබෑ ඒකට ජනතාවට මේ දොස්ක අන්ටත් එපා ඒක විපක්ෂට දොස්කයන්ඩටත් එපා යි කියනවන ජනතිපත්තුමා ජනතාව හරියට හැසුරෙන් නෑ ඒ නිසා තමයි මේක පැතිරෙන්න කියලා දැන් අපිද අහස අහන් අස ජනාපත්තුමාට දැම් මේ උදයංග වීරතුංගගේ නිල ලිපිනයමකත් උදයංග වීරතුගගේ නිල ලිපිනය අර්ලියග හමාන්තිරය කොළඹ තුන එහමයියා රජිස්ටර් වෙන්න දුව ටොරිස් ොතොරිටිගත්තෙක උදයන්ග වීරතුන් අර්ලික හමන්ද්‍රය කොඹ තුන්න මේකොම දර්ි හමත්‍රේන්නේ මේයා ගඩ්ටසේ කොම ර්ලික මන්ද්‍රය වෙන් ඊර් පස්සේ මොකද කරන්න දැන් ටවරිස් බෝඩ්ඩ්ගෙන් කියල තියනවා මේ ෆුල් පපE නතුව කිසිමල් සංචාර්ග කම්වෙන්න කාටවත් හැකිියාවන්න ෑ කියලා. අපි දකිනවා පත්තරවල වෙබ්සයිට් වල ටවගේ හැමතනම පින්තුරයනව උද්‍යයන්ග වීරතුන්ගම් ෆෙස් මාස්ක එක කත් නෑ? හරි ෆේස් මාස්ක එකක් අත් නැතුව. පිප කෙසේ වෙතත් ෆේස් මාස්ක එකක් අත් නැතුව අර යුක්‍රේණයෙන් ආපු කට්ටියත් එක්ක ඉන්න. හැබයි යා ජීවත් වෙන්නේ ටෙම්පොල් ට්‍රිස් කලාම්පුත්‍රී අද බලන්න එ සියලුම විස්තර අද සන්ඩටන්ස් පොත් පතේ මුලපිටේ නාමිනි විජේදස මාධවේදිනයගේ නමයටත සම්පපුර විසර ලිය තිනෙන ැතු මේ මම දේශාන කතාවක් කරනවා නෙවෙේ. එතකොට ඊට පස්සෙම කද වෙලාදී. බයෝ බබල්ලක කැලේ ඇති බයෝ බබල්ලකගන්න හෝටාල් එකසිය එකක් අර තුොරිස් බෝඩ්ඩ් එකේ දීලා තියෙන නීතිරීති පිළිපදිනවා කියලා Kපම්G කියන ආයතනය ඔඩිට් කරලා තියෙන හෝටාල් එකසියගාන් එකසක් හැබැයි මේ උදයංග වීරතුන්ගේ කණ්ඩාගින් එවය නෙමේ අලුතැෙන් විසිගානක් එකතු කලලා තියන උදයංග වීරතුන්ගේ එවාර ටෙස්වල්ට අදාලා නෑ. ඊළඟට සීගිරිය ඒවගේ තැන්වලට යනකොට සම්පූර්ණයම දේශය සංචාරකයන්ට වහලා මේ කට්ටියයට විතරක් යන්න තමයි ප්ලෑන් කල දී උබද බයෝ බල්ල එක නිසා යාලෙම යනකොට. යාලහෙම යනකොට ඒජීප යාල ජීප්ඒ බයෝ බබල්ල එක ඉන්න කට්ටයට පමණයි මේ කට්ටයට හය කරන්නට පුළුව. ඒවා ඒ කට්ටයව ලයිසන් කරලා ඒකටියුට සැනිටයිස් කරලා ඒකටියයට මේ හෙල් ගයිඩ්ලයින් කියලා ඒ කට්ටියටේස් පාස් වෙලා ඒ කට්ටිය බලංඟින්නවා යන්න දැම් මේ යුක්‍රේන් ටෝරිස් ලත් එක්ක උදැග විවෘතුන් කම කො කරන්න එක තාම්ශලාෙන් අපට වැඩන්න අපි වෙන මේ කට්ටය ගන්නේ වෙන ඔයගේහලදී වෙන වෙන ජීපලගේ හෙලදී. එතකොට හම් පූර්යම අර තිබිච්ච පලෑන් එක කුඩු පට්ටන්ගවෙලාකි හිල්ල හරි ඉර් පස්සේ අපිට ආරංචි හෝටල්ුවලට බල කරලා ඔන්ගේ මීල පහතදාලා මහා විශාල වෙනස් කිරීම කරලා දී නඊළඟට දවස් දාහතරක් ඉන්න ඕන හැමෝම නිරෝධනය හැ මේ කට්ටේන්නේ දවස් තව හතයි හැබ ඒ දවස් හතෙත් ඒගොල්ලො බිච්චකට යනවා ඒගුළු තැන්තැන් වලයා නො. එතකොට කරුණා කල්ලා තේරුම්ගන්න අපි මේ කියන්නේ සංචාර්ක ව්‍යාපාරයේ ගොඩගන්න ඕනේ කියන එක ඇත්ත අපි එතන ඉන්න. හරි නමුත් එහෙමනං රජය දේශීය කොරෝනාපාලනය කරන්න මිලිටරි කට්ටය විි පස්සනෙදදාලා විසි හයතනෙදදාලා දිිස්ටික්ලේකම්ටත් උඩි මිලිටරි කරණයයක් කරලා දේශය මිනිසුන් අල්ල බෙල්ලෙන් අලලා පූනාීකට හැමතන්ටම කිහිලා ඔබල කොට කොහොමද උදයංග වීරුතුඋන්ගට ඉට දෙන්නේ දවස් හතෙන් කිසිම බයෝබබල් එකක් නැතුව තමන්ට ඕන විදියට මේ උදයංග පොකුර තවතුරටත් ව්‍යත්ත කර එතකොට එක රතක් එක නීතියද එකට්ටේ එකට එක නීතියත් තවට්ි එකට තවනීති ඒ මොනට මනොමිසමක් හෙමනම් මම කියනවා ඔගොල්ලො අර ප සැල්ලක විදුලි බල මේ නි්‍යාමන කොමිසන් වහල දම්මවාගේ මේ ස ්‍ය න කොි සාත් ලලා.